ಕಂಪಿತ ಚಿತ್ತ ಶಕ್ತಿನಿ ಅಕಂಪಿತ ಮಾತಾ ಭಕ್ತಿನಿ ಮನಸಾರ ಚಿತ್ತ ಕರ್ಷಣಿ ಧಾರಕ ಪ್ರೇಮಿನಿ ಅಗ್ನಿ ವರ್ಷ ದಿವ್ಯ ಔರ ಪುರ ಸಂದ ವಿಲಸಿನ್ ಪೆಹದು ಮನ ನೋಸಲಿ ಸಲಿತ ನೋವೆ ಮಿನ್ ಮನ ಸಿಂಪವಾ ಸರತ ಸದರೈ ಮನ ಗೆಂಬುರೆ ಮನಸಾರ ಚಿತ್ತ ಕರ್ಷಣಿ ಧಾರಕ ಪ್ರೇ ඒකනේ විනුලි තමයි ඔක මට කිව්වේ. මොකද? ඔයා ඔක ඉල්ලුවා ඔයාගේ ගර්ල්ට දෙන්න කියලා. අවේ. ඇයි මේ හිටින්නේ? වාඩියනේ. අපි මොන හරි බීලා යන්න. අනේ කමක් නැහැ. මට යන්න ඕනේ. මේ මට ඒක සල්ලි ගන්න පුළුවන්ද? හරි ඉන්නකෝ. මම එක වඩ ගත්තේ අගන් මාදව ඔයා මේ මොනවද කියන්නේ වාසි මං කැමති නෑ වාසි හැංගි හැංගි වඩ කරදරයක් වෙන්න ඒකයි මං කැලින්ම කිව්වේ වාට මං වාට කැමති මේ මට වෙලා යනවා මං යන්න ඔව් වාසි මං උගලලා ගෙදරට ඇවිල්ලා ඔයාගේ අම්මයි තාත්තා එක්ක කතා කරන්න හරි වා හිතලා බලන්නකෝ මට හදිස්සියක් නැහැ වාසි තාමත් ඉස්සර වගේමද
එයා වෙනස් වෙන කෙනෙක් නෙමෙයිනි පුතේ. මේ මොකද්ද සිද්ධ වුනේ? දන්නේ නැද්ද? අර බිනුළු දුවි දරු දෙන්නයි මෙහි ඉන්නවට එයා පොඩ්ඩක්වත් කැමති නෑ. එක හරි වැඩක් නේ ලොකු අම්මේ. එයාගේ හැටිනි. ඔය හේතු නිසා තමයි අපි වැඩි කතා කරන්නේ නැත්තේ. නැත්තම් කෙලින්ම එන්න අපේ ගෙදර. ඔය ගෙදරිනුත් හොඳටම රණ්ඩු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. කාත් එක්කද රණ්ඩුලා තියෙන්නේ? අර පහන් පුතා බැඳපු ළමයා උමයන්ග නායක. අයියෝ. ලොකු අම්ම ඔය විදියට යාට කිසිම කෙනෙක් එක්ක ඉන්න බෑ. අනේ අනේ උඹලට මේ පුංචි අම්මව බලන්න එන්න වෙලාවක්වත් නෑ දැන්නේ. අනේ පුංචි ඔෆිස් එකේ වැඩ ගොඩයි. ඕ අනේ මේ කේප්ප ගෙලින්න එපා. වැඩ ගොඩයි. උඹලට දැන් හරි ගිහිල්ලා නේ බං. ඒකයි. නේද බල්ලෝකුවක්. අනේ පුංචි එහෙම දෙයක් නෑ. හරි හරි හරි. ඒවයින් වැඩ නෑ. දැන් ඉතින් කසාද බඳින කල වයසත් හරිනේ. අසාධයක් කරගත්ත නම් හොඳයි නේද ලොකුවක්. දැන් බලන්නකො අපේ පුතා. අනේ මන් දන්නේ ගෑණි නම් මහා එක විදිහක්. ඒ වුණාට කසාද බැඳගත්තද? ඔය සතුටින් ඉන්නේ නේ. හරි හරි. කෙරෙන්න ඕන වැඩපිළිවෙල ගැන මං අපේ පොඩි අක්ක එක කතා කරගන්නම්කො නේ. මං යනවා ඇතුළේ වැඩ වගයක් කර කර හිටිය. මේ තේක බීපා. කැල් වෙනවනේ. ලොකු අම්මේ අපේ අම්මට මොන දේවල් කියයිද දන්නේ? එයාගේ හැටිනි පුතා. ඔයා ඔව හිතන්න එපා. ලොකු නංගි දන්නවා එයා කවුද කියලා. දැන් මේ ගෙදර තියෙන ප්‍රශ්නෙට මොකද්ද කරන්න කියලා මං හිතලා බලන්න. ආ ඕ පුතේ ඉගෙනුව බලන්නකෝ. අලුත් ගොඩ්රිජ් එක පවර් පොකට් දවස් 30ක් සුවඳ ෂුවර්. නියම දෙහිසාරයේ සහිත විම් ලික්විඩ් එක හැඳයි pretty best mate Mr. Varman Avinulli Varian thank you me mate enna kiyala kiyuwe oyaga item ekak wat vikunu naha Avinulli mokadda ඔය එක හරියන්නේ. අනේ මිස්ටර් වර්ණ. එහෙම වෙන්නේ කොහමද? මේ මිස්ටර් වර්ණ දැන් මට ඒක කියන්න දෙන්න කියලා කිව්වේ. ඔව්. ඒක කියලා ඔයාට හොඳට බනින්න. අයි මිස්ටර් වර්ණ. නෑ විනුලි නියමයි. ඔයා මහපු ඩිසයින්ස් උණු කැවුම් වගේ විකිනෙන්නේ. අනේ ඇත්තටමද ඔය කියන්නේ? ඇත්තමයි. ඒවට හිතුවටත් වඩා ඉල්ලුමක් තියෙනවා. එහෙමද? අයි මාව ෂුවර් නැද්ද? අනේ නෑ මිස්ටර් වරුණ. මට අපේ අයිටම්ස් ගැන විශ්වාසයි. ඒ වුණාට මිස්ටර් වරුණ අර කලින් කතා කරපු විදිහට මට එකපාරට හිතා ගන්න බැරි වුණා. හරි හරි මම ජෝක් එකක් කළේ. ඒක නෙවෙයි. මම විල්ලුට එන්න කිව්ව කාරණාව දන්නවද? නැහැ. මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා රිසෝප්ස් වගේයක් කරන්නේ. හැබැයි කඩනම් තියෙන්නේ කොළඹ. ඉතින් මම ඒගොල්ලන්ට පෙන්නුව ඔයාගේ ඩිසයින්. ඔයා දන්නවද මොකක්ද උනේ කියලා? නැහැ. ඒගොල්ලෝ ගොඩක් කැමති වුණා ඔයාගේ ඩිසයින්ස් වලට. අනේ හිමද? ඔයාගේ ඩිසයින්ස් මහලා දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගන්න කැමති. පුළුවන් මිස්ටර් වර්ණ. අපිට ඒක කරන්න පුළුවන්. හරි. මම කතා කරලා වැඩි කරලා දෙන්න. අනේ thank you Mr. Varun. ලොකු උදව්වක්.
හැබැයි එක කොන්දේසියක් තියෙනවා. මේ මොකද්ද? ඔයාගේ මහපු ඩිසයින්ස් අර ෂොප්ස් වලට දාද්දී මගේ ෂොප් එක අමතක කරන්න බෑ හොඳි. අයියෝ. අපි කවදාකවත් එහෙම කරන්නේ නැහැ. හරි. මට ඉක්මනටම ඩිසයින්ස් ටික ඕනේ. ඔයාලට කරන්න පුළුවන්ද? පුළුවන් මිස්ටර් වර්ණ. අපි අපේ උපරිමෙන් try කරන්නම්කො. අපිට බැරි වෙන්නේ නැහැ. ඔකේ. පොඩ්ඩක් මම කෝල් එකක් කරන්නම්. ආවෝ මොකද? ඇයි මොකෝ මං කාටුන් එකක් බල බල හිටියේ ඉතින් මා ෆිල්ම් එකක් බල බල ඉඳලානේ ගියේ මේ ඔයා ටේබල් එක ඉවර වෙන්න කීයටද ඒ මොකටද නෑ මට කාටුන් බලන්න එහෙම වෙලාවක් කියන්න බෑ කීයටද කියලා මං දැන් ෆිල්ම් එක බලනවානේ කටවහගෙන උන් ඔහොම ඉන්නවා ළමයෝ ඒ කියන්නේ මට ටී බලන්න බැරි වෙයි නේද? අයියෝ. බැරි වෙයි. මොකද මම දැන් මේ ෆිල්ම් එක බලනවනේ. ඒ හින්දා කට වහගෙන ඔතනට වෙලා ඉන්නම. මේ මේ මට ටීවී බලන්න බැරි වෙයිද? උඹ කරදරයක්ද මන් දන්නේ. මන් දැන් කිව්වනේ මන් බලනවා කියලා. අයියෝ. මගේ රත්තරන් පුතා මොකද කරේ? මම කාටුන් එකක් බල බල හිටියේ. ඒත් මට අර කාටුන් බලන්න දුන්නේ නැහැ. ඒකට කමක් නැහැ. අපි පස්සේ කාටුන් බලමුකෝ. කරන්ට ගියා කියලා බය වෙන්න ඕනේ නෑ නේ බය නෑ එන මොකද්ද බය නෑ කිව්වේ ඔයා දැන් ළඟ ඉන්න නිසා මේ මම හිතන්නේ මේක මේ මෙහෙ අවුලක් නෙමෙයි වටේටම කරන්ට් එක නෑ වගේ මේ වෙලාවේ ඒක තමයි අනේ ජානියක් අට ටවුන් එකට ගියානේ ඔයා මේ කෝල් කරලා කියපු විදිහට මම හිතුවේ ලොකු කරදරයක් වෙලා කියලා මෙතන කරදරයක් තමයි ඉතින් මොකද්ද කරන්ට් නැති එක. කරන්ට් නැති කරදරයක් වෙන්නේ ඔයා මැරි කරන් ඉන්න කෙනාට. ඒ මොකද? ඒ ඉතින් මොන වැඩේ තිබ්බත් එයා කරන්ට් එක නැති දෙයක්ම ඔයාලගේ ඉන්නේ බෑ.
හරි හරි එකට කමක් නෑ මම යන්නම් දැන් ඇයි ඒ කියන්නේ දැන් ඉතින් කරන්ට් එක ආවනේ මොකෝ මම මාරන්නේ නවතින්නද ඉතින් එහෙම නෙමෙයි මං කිව්වේ නෑ රේ ආශාවනේ බෝඩින් අක්කා වුණාත් වැඩිය කැමති නෑ මම මේ රෑ යන්නේනවට අයියා මං හරි කිව්වද ඔය ඉතින් දන්නේ නැද්ද අනිත් එක එයා කියපේකත් හරි වාගේ අල්ලමෙක් නේ ඔය යන්න. ඔය ඉතින් ඒ පාරමකද මේ? ඔය යන්න ඉතින්. හරි හරි ඕනේ නැහැ. දැන් ඔය හින්දි නින්නේ. අනේ නැහැ. හරි හරි එහෙනම් මම යන්න. මේ පරිස්සමට වැටි කරගන්න. මට කරන්න තරම් වැඩක් නැහැ. ඇයි බඩවඩ? මට කරන්න හිතෙන්නේ. ඇයි? මන් දන්නේ නැහැ. මට මාර පාළුවක් දැනෙන්නේ. රෙහාෂා, ඔයා මෙතන තනියම හිටියට ඔය තනි වෙලා නැහනේ. ඒ කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා ගෙදරත් එක්ක මොන ප්‍රශ්නේද ආගත්තත් එයාලා තාමත් ඔයා ගැන හොයනවා. එයාලා තාමත් ඔයාට ආදරේ. ඒකයි මම මේ කියන්නේ. ඔය ඉතින් ගෙදර ආය නම් ඉතින් ආදරේ ඇති. හා? හරි ඔය යන්න වෙලා ගියානේ. ඇයිඩඩි හිනා වෙන්නේ? නෑ පුතා. ඊයේ මාත් එක ඩ්‍රින්ක් එකක් දානකොට ඉපුවා නෙමෙයි මූ මේ දැන් කියන්නේ. සුදු ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා වාඩි වුණාම සේරම දේවල් වෙනස් වෙනවා. ඩැඩිත් ඉතින් ඔතෙන්ටනේ යන්න බලන් ඉන්නේ. ඉතින් අකමැත්තෙන් හරි ඩැඩිටත් ඔය ටිකම කරන්න සිද්ධ වෙනවා. ඒක හරි රයන්. ඒ වුණාට ඇත්ත දන්නේ උන්ට මේවා විහිළු. මන් දන්නවා අපේ අක්ක කොහේම හරි ජීවත් වෙනවා කියලා. ඔවුනාගේ එයා ඔයාට ඉක්මනට හම්බ වෙයි. දුක් වෙන්න එපා.